ඒත් මොකක් හරි පටලැවිල්ලක් හදාගෙන ඒකේ ආයෙ දෙකක් නැහැ. ඉක්මනට මේ දේවල් පිළිවෙලක් නොකළොත් ශරින්ලත් එක පාත්තන්න බලාගෙන ඉන්න නෑදෑකම් විතරක් නෙවෙයි තියෙන හොඳ හිතත් නැති වෙලා යනවා. සේන මං ඔබට කියන්නේ නැහැ සිතුමිය බලන්න යන්න එපා කියලා. හැබැයි මං ඔබගෙන් එක ඉල්ලීමක් කරනවා. මොකද්ද? අඩුම ගානේ ඒකේ හදාගත්තු හිත ඉහිරවන්නේ නැතුව හිටපන්. මම යන්නේ ලව් කරන්න නෙමෙයි මචං. උඹ එහෙම නොහිතුවට සිතු මෙහෙම හිතුවොත් සිතු මෙච්චර මෝඩ කෙල්ලෙක් නෙවෙයි වෙන්න පුළුවන්. ඒ වුණාට මචං උඹ වගේම සිතුමිත් දැන් ඉන්නේ ඔළුවෙන් නෙමෙයි හදවතින් තීරණ ගන්න වෙලාවක. මචං එහෙම වෙලාවට අපි තීරණ ගන්න අපේ වාසියට. අනේ මස්සින මට නම් බෑ. උඹලා අල්ලන අඩව්වක් උඹලම අල්ලගනින්න. ඕවට පද අල්ලන්න ගිහිල්ලා බෙරේ පළුවක් නැති වෙන්නේ අපේ. උඹ ගිහිල්ලා වරෙන්කො ලස්සනට. ලොකුෂර් තේක ඔක්කොම බොනකන් අපිලා පත්‍රයක පොඩක් පලන්නද? බෝ කියවයි කියලා අකුරු අඩුවෙන් නෑනේ. කියවපන් කියවපන්. අමෝලි කැත්ත. රොම්බ තැන්ක්ස්. යවනාට ෂර් මේක මේ අකුරුත් එක්ක අපිලගේ ගනු දෙනු එක නෑ. ඒකෙන් මේ අපිලා පින්තූර විතරයි බලන්නේ ෂර්. ඉංග්‍රීසි පත්තරයකින් අපිලා පලන්න දන්නේ මේ අශෝ පත්තරයක. ඔසෝ අශෝ පත්තරයක විතරයි. බල මහන් ලොකු බේබිට කියපන් උඹට ඉංග්‍රීසි ටිකක් උගන්නන්න කියලා. කාටද මේ අපේ බේබිට? ඔව්. මේ ලෝකේ රාක්නේෂ එයාට ඔක්කොම උගන්නන්නේ අපිලානේ. මොනවද උඹ කියන්නේ? යර් වෙලාවකට ආනවා සෙtti. ඒක ගෑනේ ළමෙක් ලැජ්ජ කළාම මොකද කරන්නේ කානෝ. ඊටපොඩ අපිලා කීරෝ. ආයනෝ සෙtti.
ඒක ගෑණි ළමෙක් ඉතරිද්දුවම මොකද කරන්න යano? ඉතින් අපල කියනෝ. ගෑණි ළමයා හරක කරාම කොහොම මොකද කරන්නේ? මේක කරාම මොකද කරන්නේ? ඔක්කොලම ඔක්කොම දේවල් ඔක්කොම මම සෙට් උගනනෝ. ඔබ දන්නවද ඔය හිතරිද්දන කොනිත්තන ගෑණි ළමයා කවුද කියලා? ආඩවනේ. මේ ඇත්තටම ලොකු ෂර්මේ අපිලා දන්නෙත් නෑ ඒක කවුද කියලා. ඒක අපි බේබි ආවම බේබිගෙන් ආලා කියන්නම්ම. බෝව අහන්න ගිහිල්ලා හොඳට කණ්ඩ තමයි මං ඒත් බැලුවා මේ ඇයි අහස කළු කරලා තියෙන්නේ කියලා. අහස කළු කරන හැම දවසකම වහින්නේ නැහැ නේ සිතු. ඒත් වහයි කියලා දැනුණාම කොහෙට හරි මුවා වෙන එක හොඳයි සිහින. සතුටුයි. මොකටද? මෙච්චර කාලයක් ගිහලා මගේ නම මතක තිබුණාට. මේ දවස් දෙක තුනට ජීවිතේ අමතක වෙන තරම් මම මැරිලා ඉපදුන්නේ නැහැ සිහින. මං හිතන් හිටියා මම මැරිලා කියලා හිතන් ඉන්නවා කියලා. ඔයා මගේ ආයුෂ තරම් ජීවත් වෙන්න ඕන සිහින. මම මේවා කියන්නේ මෝනිච්චාවට නෙවෙයි. ඇත්තටම. කවදා හරි දවසක සිතුම කියලා කෙනෙක් හිටියා කියලා අමතක වුණාට එක දෙයක් අමතක කරන්න එපා. ඒ මොකද්ද? ඔයා සතුටින් ඉන්න එක තමයි මගේ සතුට කියන එක. මට මාව අමතක වුණත් ඔයාව අමතක වෙන්නේ නැහැ සිතු. අපි try කරමු සිහින. ඒ මොකටද? ටික දවසකට හරි අපිට අපිව අමතක කරවන්න. සත්‍යෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, දුකින් මිදෙත්වා, සැපතට පැමිණෙත්වා. සිතින්වත් පවු නොකරා, පරපණද නොනසා, සිතින්වත් පවු නොකරා. සියලු සත්‍යෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා. දැක්කනේද මෛත්‍රිය තරම්?
යාලා හිනාව යාලා. වලපයයි ගොඩපයයි ඉන්න මට බණක් භාවනාවක්වත් කරන්න දෙන්නේ නැ නෙමු. ඇයි අච්චි අම්මේ අපි මොකද්ද කරපු වැරද්ද? මේ පොඩි කීට නම් නොතේරෙනවා කියත හැකි. මේ මහයිකි කොහෙද? ලැජ්ජ නැතිකම මහමුදලිකමටත් ලොකුයි කිව්වා. ඔව්. අම්මපා මේ මාසේරම දාලා මම යනවා මහලු නිවාසයකට. ඔව් ඔව් ඔව්. ඒක මම මේ ළඟදිම කරනවා. අනේ ආච්චි අම්මේ අම්මටම දොස් කියන්න එපා උම. මට ඉන්නේ ඔය දෙන්න විතරයිනේ. එහෙම කි ඔය දෙන්නත් දැන් ඔයා කියන්නේ මම සඳු කරන්න එනවා කියලාද? අනේ අනිත් දුකේ සංසාරේ. උදේ හවා මෛත්‍රී භාවනා කරන මම. එහෙම කියනවද පුතේ? ඈ මං හැමදාම ඔයාට කියනවනේ. ඒ ආච්චි අම්මගේ හැටි. මං වගේ ඔසන්න පුරුදු වෙන්න දුන්නු. අපේ රටේ අපේ පාට ලංකින් රොබියලක්. මම මේ බස් එකගෙන ගයින. බස් එකක් එනක? අද කාර් නෑ. බස් රස බස්. කවුරු හරි එනකන් දෙන්නේ? ඔව්. කවුද? නෑ සිහින මේ අපේ ආච්චි අම්මනව කොහ මාත් එක ගමනක් යන්න. තාමත් නැහැ නේ. කවුද? අපේ ආච්චි අම්ම. ආච්චි. මම වෙලා මට බලකුණු. මට බස් එක යන්න ඕනේ යන්න වෙන්නේ. මම යන ටැක්සියක් කරන් යන්න. මං ගිහලා එන්න. අපි ආයෙ හම්බුමු. ඕකේ see you. බස් රස බස් තමයි. කල්පනා කරේ අපිලා මොකටද ඉනා උනේ කියලා. මේ උදේ පන්ද පිස්සු කෙනෙක් දුන්න දෙක දිලා එනවා. යාම මගෙන් ආලා ඉනා වෙන්නේ ඇයි කියලා. ඉනා උනේ ඇයි කියලා කිව්වම පිස්සු කෙලින්න තු යන්න කියලා. බේබිලා ආඩම්බර වෙන්න ඕනේ.
බේබිලගේ ශේවක වැඩියට අපි සන්තෝෂෙන් ඉන්න එක ගැන. මේ ප්‍රපයන්න. අපි රටේ අපේ පාට ලංකින් රොබියලක්. අපිලා මේ 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 අංජනන් එලි බැලුවා වගේ පොඩි ශාත්‍රයක කියන්නේ ඕනම මිනිස්සු එක්කෙනෙක්ට තමුන්ගේ ගෙදර මිනිස්සු පේන්න බැරි තරමට මේ කේන්ති යන්නේ ඇයි කියලා දන්නවද ඒ ඇත්ත එක මේ 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 කවුරු හරි පිට ගෑනු කෙනෙක් ඉතරි දුහම නේ මං ගිහින් උඩට යන්නම්.